දහදාහක් පවුල් වලට ලබන මාසයේ පටන් වැඩසටහන සකස් කළ ඉවරයි. පවුල් 10000ක් තෝරා ගන්නවා ඒ සඳහා ගංකූල් නිෂ්පාදනය සඳහා. සමෘද්ධි බැංකු පද්ධතිය ණයත් ලබා දෙනවා. අවශ්‍යයට අස්වැසුමලාභීන්ට අපි ආධාර ලබා දෙනවා. තේ වගාවට පවුල් 14000කට අපි අවශ්‍ය කරන පැල් ලබා දෙනවා. ඒ අතර අස්වැසුමලාභීන් ඉන්නවනේ ඒගොල්ලන් නොමිලේ පැල් ලබා දෙනවා. අනිත් අයට අපි සහන ණයත් ලබා දෙනවා. පොලි අනුපාතය 30%-36% තිබුණා අපි දෙන්නේ 112%. ඕනෑම නිෂ්පාදනයක් සඳහා විශේෂයෙන්ම අපනයන නිෂ්පාදන අපි ඉලක්ක කරනවා. ඕනෑම නිෂ්පාදනයක් සඳහා අපි ලබන මාසෙන් ණය දෙන්න පටන් ගන්නවා ලිය සවිය. ඒ වගේම මූදු කූඩැල්ලන් ව්‍යාපෘතිය යාපනයේට. අනිත් පැත්තෙන් අපි අවුරුදු උත්සව ගැන සහ ආබාධිත ප්‍රජාව ගැන කියතු දෙයක් තියෙනවා. ආබාධිත ප්‍රජාව කියලා කියන්නේ අනිත් අයත් සමග අවුරුදු සමරියුතු ප්‍රජාව මේ සැරේ එකට එකතු වෙලා අවුරුදු සමරීමේ ක්‍රියාවලිය ආරම්භ වෙනවා. ඒකේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් දැන් මෙච්චර කාල තිබුණේ කණා මුට්ටිය බිඳීම, අන්ධයාට කිරි කැවීම, ඒක සමාජයෙන් ඒ නම් සුදුසු නැහැ කියන එක සම්මතයක් අපේ අමාත්‍යංශයෙන් පිළි අරගෙන තිනවා. දුෂ්‍යාබාධිත කියන එක තමයි අපි හඳුන්වන්නේ. ඒක නිසා කණා මුට්ටිය බිඳීම වෙනුවෙන් වාසනා මුට්ටිය බිඳීම කියන වාසනාව තමයි මුට්ටිය බිඳහම ලැබෙන්නේ. අවුරුදු උත්සවවලට සංවිධානය කරන පිරිසට අපි දැනුම් දීලා තිනවා. වාසනා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරි කැවීම වෙනුවට සගයට කිරි කැවීම කියන විදිහට සංකල්පෙම වෙනසක් ඇති කරන්න කියලා. රටි ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.